ඒකත් අශි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ වම්බටු වලින් හදාගන්න රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් අද කාලේ කැරට් පොන්ච් වල මිල ගණන බොහෝ සෙයින් ඉහළ ගිහින් තියෙන නිසා ඔයාලට පුළුවන් මේ වගේ වම්බටු වලින් රසවත් බත් එකක් හදලා රස බලන්න. ඉතින් මේකට අපි වංගී බත් කියලාත් කියනවා. මේක දකුණු ඉන්දියානු කෑමක්. ඉතින් එයාලා මේක කන්න රයිත එකක් තමයි හදාගන්නේ. ඉතින් අපිට පුළුවන් චිකන් කරී එකක් එක්ක මේ රයිස් එක රස බලන්න. ඉතින් හරිම ලේසි හදන්න. අපි බලමු කොහමද හදන්නේ කියලා. මේකට අවශ්‍ය වෙනවා රට ලුණු, අමු මිරිස සහ කරපිංච ටිකක්. ඊළඟට රට කජු මේස හැඳ දෙකක් විතර මං අර ගන්නවා. මේ ටික මං බැඳලා පොතු අරගෙන අරන් තියෙන්නේ. ඊළඟට වම්බටු කෙඩි දෙකක් තුනක් මේ වගේ තීරු විදිහට කපලා පොටි කොටු වලට කපලා අරගන්න රයිස් එකකට දාගන්න පුළුවන් විදිහට. ඊළඟට මේකේ මසාලා පවුඩර් එක හදන්න මං කොත්තමල්ලි තේ හැන්දක්, ගම්බිරිසැට තේ හැන්දක්, සූදුරු තේ හැන්දක්, වියලි මිරිස් කරල් හතරක්, එනසාල් කුරුඳු කරාමුණටි මේ සැහැඳක ප්‍රමාණයක් අරන් තියෙනවා. ඊළඟට කාගත්ත පොල් මේ සැහැඳි තුනක් අවශ්‍ය වෙනවා. මේකෙන් තමයි අපි මසාලා පවුඩර් එක හදන්නේ. ඊළඟට උයපු බත් අරන් තියෙනවා කීරි සම්බ වලින්. ඔයාලට පුළුවන් බාස්මති හරි ගෙදර උයලා තියෙන ඕනිම බත් වර්ගයක් ගන්න. මුලින්ම මම තාච්චයකට තෙල් මේස් හැඳ දෙකක් එකතු කරගෙන ඒකට මසාලා පවුඩර් එකට ගත්ත කොත්තමල්ලි, ගම්බිරිසැට, සූදුරු, වියලි මිරිස් කරල්, එනසාල් කුරුඳු, ගම්බිරිසැට මේ ඔක්කොම එකට එකතු කරලා හොඳට තෙල් ටිකෙන් තෙම්පරාදු කරගෙන ඊළඟට මම ගාගත්ත පොල් මේස් හැඳි තුනක් එකතු කරගෙන වියලි ගතියට එනකන් මේ ටික අඩු ගින්දරේ බැද ගන්න ඕනි. මෙන්න මේ වගේ වියලි ගතියට ආවට පස්සේ ග්‍රයින්ඩර් කප් එකට දාලා පවුඩර් එකක් වෙනකම් මේක හොඳට අඹරගන්න. මෙන්න මේ විදිහට මම ග්‍රයින්ඩර් කප් එකේ කුඩු කරගත්තා. මේ තමයි මසාලා පවුඩර් එක. මේකෙන් තමයි අපි බත් එකේ පාට වගේම රස ගන්නෙ. දැන් මම බත් එක හදාගන්න තෙල් මේස් හැඳි තුනක් මේ වගේ පෑන් එකකට එකතු වෙලා ඒක රත් වෙනකොට සූදුරු තේ හැඳකුයි රට කජු මේස් හැඳි තුනක් එකතු කරගන්නවා. ඒ ටික හොඳට තෙල් ටිකෙන් තෙම්පරාදු කරගන්න. ඊළඟට මම ඒකට කපාගත්ත රට ලුණු, අමු මිරිස් සහ කරපිංච ටික එකතු කරගෙන තෙම්පරාදු කරගන්නවා. දැන් මම ඒකට වම්බටු ටික එකතු කරගන්නවා. ඊළඟට කහ තේ හැඳි කාලකුයි රසාණුව ලුණුයි එකතු කරගෙන හොඳට මේ ටික කවලම් කරගන්න. ඒ ටික හොඳට කවලම් කරගත්තට පස්සේ වතුර ටිකක් ඉහලා පියන වහල මං විනාඩි 3ක් විතර අඩු කින්දරේ වම්බටු ටික තැම්බෙන්න අරිනවා. මේ විදිහට විනාඩි 3කට පස්සේ පියන ඇරලා බලන්න. දැන් වම්බටු ටික හොඳ ගානට තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට අපි හදාගත්ත මසාලා පවුඩර් එකෙන් මේස් හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊළඟට උයපු කිරි සම්බ බත් දෙන්නෙකුට අවශ්‍ය ප්‍රමාණය මං එකතු කරගන්නවා. ඔයාලා කැමති බත් වර්ගයක් ගන්න. දැන් මේ ටික මං ටිකක් කවලම් කරගෙන ඉවර වෙලා ඒකට රසාණුව ලුණු එකතු කරගන්නවා. මේ විදිහට මං රසාණුව ලුණු ඒ වගේම සීනි තේ හැන්දක් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් රයිස් එකක් හදද්දී සීනි ටිකක් එකතු කරාම හොඳ රසයක් ගන්න පුළුවන්. දැන් මේ ටිකේ ඇට පුපුරනකම් හොඳට තෙම්පරාදු කරගන්න ඕනි. මෙන්න මේ වගේ හොඳට තෙම්පරාදු කරගත්තට පස්සේ අපි බත් එක හදාගෙන ඉවරයි. ඉතින් ගොඩක් ලේසියෙන් රසට හදන්න පුළුවන් බත් එකක් තමයි මේ වම්බටු බත් එක. ඉතින් මේ වගේ රයිස් එකක් හදලා ඔයාලට පුළුවන් චිකන් කරි එකක් එක්ක, එහෙම නැත්නම් මාළු කරි එකක්, බිත්තර කරි එකක් මිරිසට උකුවට හදාගත්තොත් මේ බත් එකක් එක්ක රස බලන්න පුළුවන්. ඉතින් ඔන්න පෝංචි කැරට් දාලා රයිස් හදන්නම ඕනේ නැහැ. ඒව නැතුව අපිට පුළුවන් මේ වගේ වම්බටු වලින් රටකජු දාලා රසම රස බත් එකක් හදාගන්න. මේ බත් එක හරිම සුවඳයි අපි හදාගත්ත මසාලා පවුඩර් එක නිසා. ඒ වගේම තමයි හොඳ ගුණයක් තියෙනවා මේ බත් එකේ. ඉතින් ඔයාලත් මේ විදියට හදලා ගෙදර අයත් එක්ක රස බලන්න. අපි එහෙනම් නැවතත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.